ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල තපෙල් ඡන්දේ භාවිතා කිරීමට තවත් අතිරේක දින දෙකක් විපක්ෂයේ බලය ඉල්ලන්නේ තිබෙන ඉතිරි සම්පත් ටිකත් විකුණා දමන්න අගමැතිගෙන් චෝදනා කොතරම් අපහාස සිදු කළත් ජනතා සේවයේ කිසි විටකත් අත්හරින්නේ නැහැ සජිත් කියයි ජනතාව පාර්ලිමේන්තුවට සාප කරන්නේ ඇයි අනුර හෙලිකරයි මොනිකබා රජුගේ මාලිගයේ කැඩුවාට කුරුණෑගලදී දේව කන්නලව්වක් පරීක්ෂණ වාර්තාව තවදුරටත් කල්යන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි මද්දකට බිලි වූ තවත් ජීවිතයක් දැන් දේශීය පුවත් එළවළු ගොවීන්ගේ අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණින් මහමැතිවරණයට තරඟ කෙරෙනු ලබන අපේක්ෂකයන්ගේ ඡය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්ුණා. රිකිල්ල ගස්කඩ ප්‍රදේශයේ ජන හමු සඳහා සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. එමෙන්ම වලපනේ නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා සහභාගී වුණා. දැන් ඉස්සකා තියෙනවද මෙහි? මෙහි තියෙනවා ජනාධිපතිතුමනි. දෙන්නේ නැද්ද නෑ? ඒ කට්ටිය දෙන්නේ නෑ දැන් ගොඩක් දුරට බැංකුවේ එහෙම ක්‍රමවේදයක් නෑ එහෙම බෑ කියලා ඉතින් ගොවියෝ ගොඩක් අමාරු වෙටලා ඉන්නවා දැන්. කඳපොල අලුතින් නිදවන පොළ භූමියේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා එහි සිටි ජනතාව මහත් හර්ෂයෙන් යුතුව පිළිගනු ලැබුවා. ඉන්නතරව ජනාධිපතිවරයා නුවරඑළිය ග්‍රෙගරි බව අසන්නේ ජන හමුවක් සඳහාද සහභාගී වුණා. නුවරඑළිය ස්ට්‍රෝබෙරි හැදෙනවා. අපිට ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆොටෝ ස්ටේෂන් එකේ කියමුකෝ ලක්ෂ 5ක් විතර ගැවසෙන තැනක අපිට පැක් 1000ක් විකුණන එක මහ දෙයක් නෙමෙයිනේ. ඒතකොට මේ පැක් 1000ෙන් අපිට ලාභ ගත්ත හැකි රුපියල් 50000ක්. ඒතකොට මේ කාන්තාවට කිර ජීවත් වෙන්න ඔබතුමාගේ රැකියාව එපා අපි සෑර රැකියාවට අවස්ථාව இல்ல නැහැ අපිට දෙන්න. එක්සත් ජාතික පක්ෂය බලය ඉල්ලන්නේ රටේ ඉතිරි වී තිබෙන සම්පත් විකුණා දැමීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. එක්සත් ජාතික පක්ෂයේ බලය ඉල්ලන්නේ මේ රටේ සම්පත් එක විකුණන්න. ඒවා විකුණනකොට අපි දන්නවා මොනවද වෙන්නේ කියලා. පික්වර්ඩ් කාර්ය පික්වර්ඩ් ගහලා දුවනවලු හොරෙක් 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 කියලා. මේ ආණ්ඩුවත් එහෙම තමයි. මේ ආණ්ඩුවත් අන්න හොරෙක් හොරෙක් කියන තමයි ඉස්සරහට දුවන්නේ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව. අපි පැහැදිලිව දන්නවා අද දෙකට කැඩිලා පක්ෂය. ආණ්ඩුව කල්ලන්න ඡන්දයක් දෙන එකයි සිරිගොත අල්ලගන්න ඡන්දයක් දෙන එකයි අතර ලොකු වෙනසක්. දැන් මම මේ තරුණයන්ට මේ පිරිසට කියනවා ඒක අල්ලගනි දෙන්න තුන් දෙනා එක්කව වෙලා. බැරි වුණොත් උසාවි ගිහිල්ලවත් කරගනි. අපිත් එක්ක එක්කව වෙන රටක් හදන්න. ජාතියක් ගොඩනගන්න. අපිත් එක්ක එක්කව වෙන්න. එක එක කණ්ඩායම් වල සුළු කණ්ඩායම් වල කොන්දේසි වලට යටත් නොවී කටයුතු කරන්න පුළුවන්කම තියෙන ඕන ආණ්ඩුවකට. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ ඔබ ඔබේ ඡන්දය හරියාකාර පාවිච්චි කරොත් විතරයි ඔබේ ඡන්දය අපි වෙනුවෙන් පොට්ටුවට ගහගොත් විතරයි ඒක තමයි මුල විවදකත් වෙන්නේ පොට්ටුව තුනෙන් දෙකක බලය ආවොත් කාටවත් යටත් නැති ආණ්ඩුවක් පිටවලා රටට අවශ්‍ය සියලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් රටක් නොබෙදූ රටක් ඒකිය රටක් ඇතිකරන්න බිහිකරන්න තමුන් ආශිලා දායක වෙන්නේ කියන ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ
වත්මන් රජය ජනතා ගැටළු මගහරිමින් සියලු දේශපාලන කටයුතු සිදු කරන බව සමකි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කලවානේ පැවති ජන හමුවකට එක් වෙමින් මම දැක්ක අපේ ප්‍රතිවාදියා මගේ ප්‍රතිවාදී අගමැති අපේක්ෂකවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා පිස්සු වැටිලා වගේ කතා කරා. හොඳ සිහියෙන්ද දන්නේ එතුමා කතා කරා. එතුමා වැල් වටාරම් ගණනාවක් දොඩුවෝ. දැන් ජනතාවට ශක්තිය ලබා දෙන්නට අපි 20000ක් ලබා දෙන්නට ඕනේ කිව්වහම එතුමා කතා කරන්නේ දෙවන ගෝණිකබාහු රජතුමාගේ අන්තක්පුරය ගැන. භාර්යාවන් ගොඩක් හිටියා. ගෝණිකබාහු රජතුමාගේ පෞලි ඉතිහාසය ගැන කතා කරලා රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම. මොකද්ද විසඳුම? ඔය 5-10 කෑලි දෙකක් දීලා හිත හදා ගන්නවා. දැන් ඔක්කොම හරි කියලා. ඔක්කොම හරි නෑ මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ පොදු ජනතාවට වැඩක් නැහැ ගෝලික බාහුව රජතුමාට අන්තක්පුරයේ කාන්තාවන් කොච්චරක් හිටියද කියන කාරණා ඒක ගැනයි රටේ අගමැතිතුමා කතා කරන්නේ මහ ජනතාවට අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න ශක්තිය ඔය කොච්චර වර්තමාන අගමැතිතුමා මට මඩ ගහන්න මට චරිත ඝාතනය කරන්න කතරම් උත්සාහ දරුවත් අනිවාර්යෙන්ම ප්‍රේමදාසගේ පුතා 20000 ලබා දෙන එක ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එහෙම කරාම රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙනවා වත්මන් ආණ්ඩුව කොරෝනා වෛරසය පාලනය නොකිරීම හේතුවෙන් මෙරට කාන්තාවන්ට රැකියා අහිමිවීමේ තත්ත්වයක් උත්ගත වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එයද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් කොරෝනා වෛරසය පාලනය කරනවම විතරයි ආර්ථිකය හදන්න පුළුවන්. ආර්ථික හැම එක්කෙනාටම බලපානවා. ඒ දැන් එන වාර්තා හැටියට වැඩියෙන් බලපාන්නේ කාන්තාවන්. රැකියා නැති වෙන්නේ කාන්තාවන්. බලන්න අපේ ප්‍රධානම මාර්ගය ඇඟලුම් කර්මාන්තය. අද ඇඟලුම් කර්මාන්තය වැහිලා කාන්තාවන්ට තමයි රැකියා නැති වෙන්නේ. මැද පිටදිග කාන්තාවන්ට ආපෝ රැකියා නැති වෙලා තියෙනවා. මේ ප්‍රධාන අංශ දෙකක්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ අපේ ප්‍රධාන ප්‍රශ්නේ කොරෝනාවයි ආර්ථිකයයි. විශේෂයෙන්ම නව කෘෂි තාක්ෂණය පදනම් කරගත් කෘෂි කර්මාන්තය ආරම්භ කරනවා. තමන්ට අක්කර භාගයක් කාලක් හරි තිබුණත් අපිට පුළුවන් ඒකට ආධාර උපකාරක කරලා අපි එකතු කරගන්න. කොරෝනා කාලේ තව ප්‍රශ්නයක් ඇති වුණා. කාන්තාවන්ට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වුණා. එහෙනම් කාන්තාවන්ට විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කරන එකත් අපේ අවධානය යොමු කරන්න තියෙන කාරණා. මෙන්න මේකයි අපේ අලුත් වැඩසටහන. මෙරට පාර්ලිමේන්තුව පිරිහීමට ලක් වී ඇති බැවින් වර්තමානයේ වන විට ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීමට නොහැකි වී ඇති බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. මෙරටේ යහපත් සමාජයක් බවට පත් කිරීම සහ පිපාසාවක් අපට තිබෙනවා. අපි ඇස් ඉදිරිපිටත් දියත් තිබින්දී මා දැක්ක මීට දින 4කට කලින් එක මාධ්‍යයක් වාර්තා කළ තිබුණා මාස 15ක දැරියෙක් දූෂණය කරලා ඝාතනය කරා කියලා. මා අහනවා අපේ රටේ එක්කදු දැරියෙකුට හෝ ඒ ව්‍යසනේ ඇති විය යුතුද? මුනතරම් මිලේච්ච හැබැයි ඒක පුදුම යුතුනේ. මේ සමාජයේ නායකත්වය දෙන පාර්ලිමේන්තුවට සිදු වී තිබෙන විනාශය දෙසට. මා දන්නවා අපේ රටේ ජනතාව පාර්ලිමේන්තුව කෙරෙහි විශාල කෝපයකින් පෙළෙනවා. ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ගෙන් එතන පිරලා තියෙන සංවර හැසිරීමක් නැති අසංවර මිනිසුන්ගෙන් පිරලා තිබෙන මිරිස් කුඩු ගේන පිහි ගේන කතානායක පුටුවට වතුර දාන බයිබලෙන් අනිකාට පහර දෙන පාර්ලිමේන්තුව කුඩර කිත් සහ ලංකාවේ ප්‍රධාන රේස්බුකී කාර්ය පාර්ලිමේන්තුවේ ලංකාවේ ප්‍රධාන එතලෝල් ජාවරම් කාර්ය පාර්ලිමේන්තුවේ ලංකාවේ ප්‍රධාන වැලි ජාවරම් කාර්ය පාර්ලිමේන්තුවේ ලංකාවේ ප්‍රධාන කුඩු ව්‍යාපාර අහුල්ලුවන් පාර්ලිමේන්තුවේ ලංකාවේ ප්‍රධාන පස් ජාවරම් කාර්ය පාර්ලිමේන්තුවේ සිළුම් විනාශයන්ගේ මෙවලම් වල එකතුව පාර්ලිමේන්තුවේ ඉතින් මා හිතන්නේ එවැනි පාර්ලිමේන්තුවකින් ශිෂ්ට සමාජයේ සංස්කෘතික මිනිහෙක් වෙනුවෙන් දක්වන දායකත්වකම මෙවර බහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 24 සහ 25 වනදා විශේෂ දින දෙකක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ මෙවර බහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අගෝස්තු 6 වනදා පස්වරුව වන විට නිකුත් කළ හැකි බවයි. අන්ද විමසීම පීක් එක
संपूर्ण අදින් මදල්මා සිටියා මේ තත්ත්වය පාලනය කරන්න බැරි වුණා අපිට ඡන්ද විමසීම පැවැත්ීමේදී එම ප්‍රදේශවල වෙනත් විකල්පයක් ක්‍රියාමාර්ග ගන්න වෙනවා කියලා මේ ඡන්ද විමසීම කිට්ටුව ආගමික වැඩසටහන් එළමෙන දවස් තියෙනවා ජූලි 31 සිකුරාදා අගෝස්තු 1 වෙනි සෙන්සුරාදා ආගමික නිවාඩු දිනයක් දෙවනිදා ඉරිදා තුන්වෙනිදා පසළොස්වක පෝය වැඩගත්ම පෝය දිනයක් නියන කාලයේ තුලටටන තුන්වෙනිදා එම කාල සීමාව තුල ආගමික උත්සව හරහා පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනයේ වළක්වන්න කියලා අපි දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටලා තියෙනවා ඒක අයිතු බලපෑම් යටතේ දැඩි ලෙසම දඬුවම් ලැබිය හැකි වරදක් ඒකට සම්බන්ධ වෙන අයගේ වැරදි කරුණොත් ප්‍රජා අයිතිය අයි වෙනවා සමහර ලාවට දිනුවත් අන්සීට් වෙන්නත් පුළුවන් නිරෝධායන යට ලක්කමින් සිටින සියලු දෙනාගේම ඡන්දවලය කමිෂන් සභාව ආරක්ෂා කරමු. අපි දැනට බලාපොරොත්තු වෙන්නේ එම ඡන්ද හිමියන්ට තපල් ඡන්දාකාරී වැඩසටහනකින් ඡන්දේ ලකුණු කිරීමට ඉඩ දීම ලේසිම ක්‍රමය තමයි. රාජාංගනේ හිර වූ රාජාංගනයට යන්න බැරි වූ ඡන්දදායකයන් පිළිබඳ විස්තර කියලා පොඩි නෝට් එකක් දාලා 0.71 91 60000 කියන අංකයට WhatsApp හරි Viber හරි මගින් එවන එක 0.112 86 84 45 කියන අංකයට fax මගින් එවන්නත් පුළුවන් ප්‍රතිපල දවල් කෑමෙන් පස්සේ අවසහයට කෑවත් ඒක දවල් කෑම. ඔයා කියන්නකො 6 වෙනිදා ඉර අවරට ඇරීමෙන් පසු කොරෝනා කාලේ රාජධානි සමයට අයත් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් වන ගැටලුවට නිසි විසඳුම් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද පෙරවරුවේ දේවකණ්ඩලාවක් පැවැත්ුණා. 13 වන සියවසට අයත් කුරුණෑකල රාජධානි සමයේ පැවති වෝනික බාහු රජුගේ රාජසභා මණ්ඩපයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් මෙවන විට දේශපාලන වේදිකාවේ දැඩි ලෙස කතා බහට ලක්වනවා. මේ අතර මෙම ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් වන ගැටලුවට නිසි විසඳුම් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද පෙරවරුවේ ගලේ බණ්ඩාර දේවාලයේදී දේව කණ්ඩලාවක් සිදු කරනු ලැබුවා. ඒ සමගි ජනබලවේගයේ කුරුණෑකල දිස්ත්‍රික් අපේක්ෂකින් වන අශෝක් අබේසිංහ, නලින් බණ්ඩාර සහ ජේසී අලවතුල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා ආඥාපනත තියෙන්නේ මේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට. එසා මේ පවතින රජයක් ඒ සංස්කෘතික උරුමයන් විනාශ කරනවා නම් ඒ රජයේ බලධාරීන් මේ සංස්කෘතික උරුමයන් විනාශ කරනවා නම් රටේ ජනතාවගේ යුතුකමක් තියෙනවා මේ ගැන පෙළ ගැහිලා රටේ ජනතාවට මේ අවදි කරන්න. ඒ වගේම ස්වාමින්වහන්සේලා දැන් සියලු දෙනා මේ ගැන පෙළ ගැහිලා තියෙනවා මේ පිළිබඳව. තවම රජයේ නිහඬ වෙලා තියෙනවා මේ විනාශ කරපු අයට දඬුවම් කරන්න. දැන් එක එක කොමිෂන් පත් කරන මේක යට ගහමින් යන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සියලු රටේ ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පෙළ ගැසෙන්න. දැන් දින 10ක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතාමත් කුරුණෑගල තියෙන වටිනාම පුරා වස්තු විනාශ කරලා නගරාධිපති ඇතුළේ කණ්ඩායම මේකට පිටිපස්සෙන් ඉන්නවා තමයි ඇමතිවරු. ඒ නිසා මෙතන ඇත්තටම කරලා තියෙන්නේ ඩෝසර් කිරීම තුළ මෙතන තිබුණු පුරා වස්තු හොරා ගැනීම කියන එක දැන් පැහැදිලි. දැන් රජවරුන්ගේ පැටිකිරිය හොයන එක නෙමෙයි කරන්න ඕනේ. මේ පුරාවිද්‍යා භූමියට අත දීපු අයට දඬුවම් කරන එක. මේතරත් ජාතිවාදී අවශ්‍යලා, ආගම්වාදී අවශ්‍යලා ජනතාව වෙන පැත්තකට තමයි තල්ලු කරන්න හදන්නේ. අපි පැහැදිලිවම පෙනී සිටිනවා මේ පුරාවිද්‍යා සංහාරය ගැන. මේ අතර කුරුණෑකල නගරසභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාද කුරුණෑකල පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මෙලෙස අදහස් පළ කළා. එදා කිව්ව වගේම අදත් කියන්නේ මේක දෙවන බුණක බහ රජතුමාගේ රාජසභාව නෙමෙයි. මේක ඉංග්‍රීසි යුගයේ තනපු ගොඩනැගිල්ල. දැන් මේක බුණක බහ රජතුමාව දේශපාලනට යොදාගෙන කටයුතු කරනවා. ඒක අපි කනගාටු වෙනවා. මේක එහෙම තියනවා නම් මේක පුරාවිද්‍යාව ගැසට් කරලා තියෙනවා. මම අභියෝග කරනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් අපි මන්ත්‍රීවරු ඒ අයටත් අපි අභියෝග කරන පුළුවන් නම් පෙන්වන්න මේක දෙවන බුණක බාහු රජතුමාගේ රාජසභාවයි කියලා කියන ගැසට්පත්.
මෙතර කුරුණෑකල නගරයේ පිහිටි බෝනෙකබාහු රජුගේ රාජසභාව අයත්ගොඩ නැගිල්ල කඩාවැද දැමීමට පෙර දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු වගකීම් පාර්ශවයක් දැනුවත් කර නොතිබූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කුරුණෑකල නගරයේ තිබෙන ගොඩනැගිල්ලන් යම් හානියක් වන පරිදි බුල්ඩෝස් කරලා තිබුණා. මීට ඉස්සෙල්ලත් මේ සිද්ධිය එකවතාවක් වුණා. හයිවේනිදා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග පුළුල් කිරීමේ කටයුතු සඳහා මේ පැරණි බුවනක හෝටලේ නමින් හඳුන්වන හෝටලේ කානුවක කොටසකට හානි කරලා තිබුණා. ඉතින් මේකදී අපි ඒ අවස්ථාවේ ඉක්මනින් ක්‍රියාත්මක වුණා. අපි මේ සම්බන්ධ පොලිසියේ පැමිණිලි කළා. මීට පසුව තමයි මේ ගොඩනැගිලි විනාශ කිරීමේ බරපතල සිද්ධිය අපිට වාර්තා වෙන්නේ. ඒක රාත්‍රියේ කරලා තියෙන්නේ දෙපාර්තමේන්තුව හෝ මේ සම්බන්ධයෙන් කිසිදු කෙනෙක්ගේ වාර්තාවක් හෝ අපිට දැනු දීමක් හරි තිබුණේ නැහැ. අපි දැනගත්ත මේ සිද්ධිය ඇත්තටම උදේ කාලේ. මේක හරියටම හඳුනාගත්ත ඉතින් මේකට වකිව යුත්තන්. අපි හිතුවා එක්කෙනෙක් දෙන්නෙක් මේකට සම්බන්ධ කියලා. හැබැයි ඊට වැඩිය මේකේ වෙනත් යටි අරමුණු සැගවුණු අරමුණු තියෙනවායි කියන කාරණය මට වාර්තා වුණා. මට ඊට ඇත්තටම කතා කරන්න බෑ. කමිටු වාර්තාවක් හැටියට අපිට දෙන්න වෙන්නේ මූලික වාර්තාවක්. අපේ ශේෂ්ත්‍රීය කරන පරිශ්‍රණයේ තාමත් සිදු කරමින් පවතින එක අපි හිතමු තව දවස් දෙකක් තුනක් යනකොට අවසන් වෙයි කියලා. මෙතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට සිදු වූ බව කියන බලපෑමක් සම්බන්ධයෙන් දඩු පෙවරීමට සූදානම් වන බවද ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා. මට ඉවකට තිබු සංස්කෘතික අමාත්‍යවරයා රාජකාරිමේ වශයෙන් ගොඩක් බලපෑම් ඉල්ල කළා. මීට අමතරව මට අමාත්‍යවරයාගේ හඬපට තියෙනවා. නමුත් මේ වෙලාවේ මම අමාත්‍යවරයාගෙන් මේ මට වුණ අපහාසයට මම කෝටි 100ක වන්දියක් ඉල්ලලා නඩුවක් පැවරීමේ මූලික කටයුතු කෙරෙමින් තිබෙනවා. ඒසමට හඬපට ඔබතුමලට නිදහස් කරන්න බෑ. හැබැයි නඩුවෙන් පස්සේ ඔබතුමලට ඒ හඬපට අමාත්‍යවරයාගේම වචනෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ නිවසක භූගත බංකරයක සංවාදී වූ හමුදා ඇඳුම් කට්ටල කිහිපයක් ගිනියාවේ ජීව උණ්ඩ සහ තවත් තියුණු ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත වලස්මුල්ල පොලිස් වසමේ බෝවල දකුණ ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක් මෙන්ම ටී 56 වර්ගයේ උණ්ඩ 103ක් ඇතුළු ටී 56 පුහුණු උණ්ඩ 21ක් සහ යුද හමුදා නිල ඇඳුම් කිහිපයක් යුද හමුදා පදක්කම් කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට අමතරව සැකකරු සතුව තිබී කඩු දෙකක් සහ කෙටේරියක් ඇතුළු බයිනෙත්තු පිහියක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බහරයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 57ක් වූ බෝවල දකුණ වලස්මුල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු සඳහන් කර ඇත්තේ මෙම ආයුධ සියල්ල තමා වෙත තමන්ගේ ඥාතියෙකු විසින් ලබා දුන් බවත් මේවන විට එම ඥාතියා ජීවතුන් අතර නොමැති බවයි. කෙසේ නමුත් අදාළ සැකකරු අද දින වලස්මුල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මාස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඩාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහා දඩයම් කරුවන් විසින් නටබා තිබූ මද්දකට හසු වීමෙන් අවුරුදු 7ක පමණ වයස ඇති පැන්තරා පාදුස් වර්ගයේ කොටි දේනුවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වන සතුන් දඩයම් කිරීම සඳහා ඇතැම් පුද්ගලයන් විසින් අටවන ලද බඳින තුවක්කු සහ මදුවලට හසුවීමෙන් දුර්ලභ කණේ සත්වයන් රැසක් මිය යාම සම්බන්ධයෙන් තොරතුරු අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා. ලංකාවේ දැනට ඇති ප්‍රධානතම ගැටලුව වන වනාලි ප්‍රශ්නයෙන් අනතුරුව අපට හමුවන තවත් ප්‍රබලතම ගැටලුවක් තමයි පැන්තරා පාදුස් වර්ගයේ මෙරටට පමණක් ආවේනික කොටි විශේෂය මෙවන විට වඳවීමේ තර්ජනයට ලක්වීම. මේ පිළිබඳව අප කළ විමසීමකදී පරිසර විශේෂඥ සජීව චෝමිකර මහතා සඳහන් කළේ පසුගිය අවුරුදු 6 තුරදී මෙම පැන්තරා පාදුස් වර්ගයට අයත් කොටින් 81 දෙනෙකු නොමනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඝාතනයට ලක් වී ඇති බවයි. ඒ අතරින් ගෙවී ගිය මාස කිහිපය තුරදී පමණක් කොටින් 7 දෙනෙකු ඝාතනය වී තිබෙනවා. මේට මසකට පමණ ඉහතදී කළු කොටියක මද්දකට හසුව සිට බේරාගත්තද ඉන්නතරුව කළු කොටියට ප්‍රතිකාර සිදු කරමින් සිටියදී කොටියා හදිසියේ ජීවිතක්ෂයට පත් වුණා. එවැනිම තවත් අවාසනාවන්ත පුවතක් ඊයේ නාවලපිටිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඒ නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහා දඩයක්කරුවන් විසින් අටවන ලද මද්දකට හසුවීමෙන් කොටි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ පුවතයි. මෙම කොටි දෙන මද්දට
හසුවීමෙන් පසු එම මද්ද කඩාගෙන වෙත් මද්ද හටවා තිබූ මුගුර සමග කෝපි ගසකට නැගීමෙන් පසු කෝපි ගසේ මද්ද සහිත මුගුර සිර වී තිබුණා. පසුව කෝපි ගස මත කොටියා මියගොස් තිබෙන ආකාරය දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කර අතර අදාළ ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වුණේ මෙම කොටියා අවුරුදු 7ක් පමණ වයස ඇති කොටි දෙනෙකු බවයි. එම කොටි දෙනුව මත්තට හසු වූ අවස්ථාවේ ඉන් මෙදීමට උත්සාහ කිරීමේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා. මේ අතර දුර්ලභ කණේ සතුන් ආරක්ෂා කර ගැනීම රජයක වගකීමක් බැවින් නීති විරෝධී ආකාරයට සිදුවන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් එම්ජීසී සූර්යබණ්ඩාර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මොහොත උදැසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.